අපිට සූදානම් ඕනම මැතිවරණයකට මේ මොහොතේ පළාත් පාලන ඡන්දේ තියලා නැහැ පළාත් සභා ඡන්දේ තියලා නැහැ අවුරුදු 5කින් දැන් හදන්නේ පුළුවන් නම් පාර්ලිමේන්තු ඡන්දෙත් කල් දාන්න ජනාධිපති ඡන්දෙත් පුළුවන් නම් කල් දානවා හැබැයි මතක තියාගන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මොන ඡන්දේ කල් දැම්මත් තව අවුරුද්දයි මාසයක් යනකොට පාර්ලිමේන්තු මේ ජනාධිපති මැතිවරණයක් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ ජනාධිපති මැතිවරණයක් අනිවාර්යයෙන්ම තියලා පරදින බව දැනගන්න හින්දා අවසානයේ දැන් ජනාධිපති මැතිවරණයට පෝට්ටුවේ අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න හදනවා කට්ටියක් කියනවා එන්න උත්සාහ ගන්නවා ඒ අතරේ පෝට්ටුවේ රාජපක්ෂ අපේක්ෂකයෙකුත් දාන්න හදනවා මේ අතර ලොකු ගැටුමක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ගමන් කියනවා අනේ මම නම් ඉල්ලන්නේ නැහැ මම උදව් කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කියලා ඉතින් මේකෙන් තේරෙන්නේ මේ කට්ටිය ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියලා තේරුමක් මේ මොහොතේ නැහැ අවබෝධයක් නැහැ කණ්ඩායම එකට නැහැ අපි පැහැදිලිව තීන්දුව කළා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ අපේක්ෂකයා අපි අනිවාර්යයෙන්ම විපක්ෂයේ හැටියට සියලු දෙනා එකතු වෙනවා එකතු වෙලා මේ රටට හිතකර රට ඉදිරියට ගෙන යන රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කරන්න පුළුවන් රජයක් පීඨනවා අනාගත මැතිවරණයකට සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් පිළිගෙන මේ අවුරුදු 3කට 4කට 5කට විතර කලින් ගත්තාම එකට කියමු බලවේගයක් මේ මේක දෙකොල්ල එකතු වීම සම්බන්ධයෙන් යම් මතයක් තියෙනවද මේමයි ඔය බෝඩ් ලෑලි කෙසේ වෙතත් රටේ ජනතාව සියලු දෙනා සමගි කළා එකතැනකට ගෙනීමේ බලවේගය වටා සියලු පක්ෂ එදා රතු පාට නිල් පාට කහ පාට කොළ පාට ඔක්කොම හිටපු කට්ටිය එකතු වෙලා තියෙනවයි කියන එක මං හිතන්නේ බිමට බැනලා මිනිසුත් එක කතා කරවතින් හේතු යනවයි කියන එක අපිට කියන්න වෙනවා ඉතින් රටේ ජනතාව මැරෙනකොට බෙහෙත් නැතුව ජනතාව අසරණ වෙනකොට බෙහෙත් නැතුව ජනතාවට රෝහලකට යන්නත් බය හිතෙනකොට ඒ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන ඇමතිවර ඇත්තටම අපි කන අපි අපි කනට කනගාටුයි ගේලි ඇමතිතුමාට ඇති වෙලා තියෙන ඉරණම සම්බන්ධව මොකද එතුමාටත් යන එන මන් නැහැ ඉතින් එතකොට ඒකට විරුද්ධව එකග එකතු නොවන බලවේගයක් හොයාගන්න පුළුවන්ද මං හිතන්නේ කිසිම කෙනෙකුට හෘද සාක්ෂියට අනුව කෙහෙලිය රඹුක්වැල්ල එළවන විශ්වාස භංගයට කෙහෙලිය රඹුක්වැල්ලටත් හෘද සාක්ෂියට එකඟ වෙනවා නම් ඡන්දෙ දෙන්න වෙනවා